පොදුකාර පිරගන්න හද පොදුකාර පිරගන්න ටයිම් බලන්න කොච්චරක් යනවද කියලා ලකුණු කීයක් දීලා තියෙනවද 35 25ක් නේ ඒ දෙන්නේ 225 නේ 100 කිය දෙන්න 100 12.5 12.5 ගුණ කරන්න 1.8 විනාඩි 20ද 22.5ක් නේ දැන් කලින් ගානට විනාඩි 13.5යි මේකට 22.5 ඔක්කොම විනාඩි 36 හැදෙන්න ඕම තමයි හරි නම් විනාඩි 22.5 හදන්න හදු නිෂ්පාදන සමාගමක් පීහා කිව්ල් ලෙස බාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනවා මේ බාණ්ඩ නිෂ්පාදනය කරන සඳහා එකලස් නිමවුම් නිෂ්පාදන පිර මධ්‍යස්ථාන දෙකක් සහ ගබඩා සේවා පිර මධ්‍යස්ථානයක්ද සමාගම සතු වෙයි මෙම සියලු පිර මධ්‍යස්ථාන එකම ගොඩනැගිල්ලක පිහිටා ඇත අන්න යටින් ඉරක් ගහ ගන්න මේ සියලු මධ්‍යස්ථාන තියෙන්නේ එක බිල්ඩින් එක එහෙනම් කරන් බිලක් ආවොත් එන්නේ මේ ඔක්කොටම කුලියක් දීලා තියෙනවා නම් තියෙන්නේ මේ බිල්ඩින් වලට හැබැයි ගාණිකොත් වෙනම පිහිටලා ඇත කිව්වොත් ඒවට වෙන වෙනම බිල් එනවා ඔයාලට ඊ එහෙම ලබන අවුරුද්ද කියන්නේ මේ අවුරුද්දේ ඔය ලබන මාසේ වගේ ලියන පේපර් එක එහෙම එයි වෙන වෙනම තියෙන්න පුළුවන් ඈ හා මොනවද තිබ්බත් හදනව නේද ඉතින් මෙම වර්ෂයේ අයවැයගත පොදුකාර මේක කියනවා මෙහිම කතන්දරයක් මෙම වර්ෂයේ සඳහා අයවැයගත පොදු කාර්ය පිරිය මත පදනම්ව සමාගම විසින් දැනට ගණනය කර ඇති පොදු කාර්ය පිරිය අන්තර්ගත අනුපාත. ඒ කියන්නේ මේ අක්කු පොදු කාර්ය පිරිය අන්තර්ගත අනුපාත මොනවා කරලාද මේ වෙද්දී? හොයලා. හරි. ඔන්න එකලස් පිරිය මධ්‍යස්ථානයේ දිනනවා. නිමවුම් පිරිය මධ්‍යස්ථානයේ දීලා තියෙනවා. කෙසේ වුවද මෙම අනුපාත ගණනය කිරීමේදී පහත අයවැයගත පොදු කාර්ය පිරිය සැලකිල්ලට ගෙන නොමැත. ඒ කියන්නේ පොදු කාර්ය පිරිය අන්තර්ගත අනුපාත හදලා හදලා තියෙන්නේ වැරදි අයවැයගත තොරතුරු දාන. ඒ කියන්නේ අනුපාත හරියද වැරදිද මේවා? වැරදි. හරි. වැඩේ පටන් ගමු. විභජන පදනම දක්වමින් සංශෝධිත පොදු කාර්ය පිරිය විශ්ලේෂණ පත්‍රිකාව මේ ඇවිල්ලා දෙවනි ප්‍රශ්නේ ආයන්න ඔයාට ලැබෙනවා විනාඩි 23 නේ. 23.5කින් හදන්න ඕනේ. එච්චර වෙලා නැහැ. එහෙනම් අපි දාමු පොදු කාර්ය පිරිය අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න සංශෝධිත අයවැයගත පොදු කාර්ය පිරිය. සංශෝධිත කියලා එකක් කියන්නේ මෙහිමයි මාරලේස් පොදු කාර්ය පිරිවැය විභජන පදනම නැත්නම් පිරිවැය විභජන පදනම මේකේ සෙක්ෂන් තියෙනවා පොදේ ඔක්කොම එකලස් නිමවුම් ගබඩා කියලා. සෙක්ෂන් තුනක් තියෙනවනේ. පොදු කාර්ය පිරිවැය ඒකේ වටිනාකම විභජන කියන්නේ බෙදෙන පදනම මේ නිෂ්පාදනංශ මේ සේවාංශය මේක තියෙනවා එකලස් නිමෝ සේවා තම ගබඩා පුදේ ඔක්කොම කලින් හොයාගෙන ඉන්න ඕන ඔයාලා දැනට නැත්තම් දැනට පොදු කාර්ය පිරිවැය දැනට අයවැයගත පොදු කාර්ය පිරිවැය දැනට ගණනය කර ඇති පොදු කාර්ය පිරිවැය හොයාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ
මේ කලස් සංශයට සහ නිමවුම් අංශයේ පොදු කාර්යපිරුවේ මම හොයලා හැබැයි සමහර වගේක් මිස් වෙලා කොහොමද හොයන්නේ ඔන්න බලන්න දැන් මට කියන්න මෙතන පිරිවේ මධ්‍යස්ථාන කීයක් තියෙනවද දෙකයිනේ එහෙනම් ඔයාලා මට කියන්න එකලස් සංශයේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්නේ කොහොමද එකලස් සංශයේ අන්තර්ග්‍රහණ අනුපාතය වෙන සමීකරණ කියලා දීලාද තියෙන්නේ නැද්ද නේ මොකද්ද සමීකරණේ අයවේගත මේ කියන්නේ ඔය අන්තර්ග්‍රහණ අනුපාතය කියන්නේ අයවේගත එකනේ ඒක හොයන්නේ කොහොමද උඩට දානවා අයවේගත පොදු කාර්යපිරිවැය නැත්නම් ඇස්තමේතුගත පොදු කාර්යපිරිවැය අයවේගත පොදු කාර්යපිරිවැය බලන්න ඉන්නකෝ හරි එකලස් සංශේ පුතේ අයවේගත පදනම හොයලා කියන්න මට එකලස් සංශේ යන්ත්‍රපැයක් සඳහා 20යිනේ ඒ කියන්නේ පදනම මොකක් වෙන්නේ අයවේගත යන්ත්‍රපැයනේ ආ යන්ත්‍රපැය බලන්න පුතේ අපිට දැන් මේකෙන් එන උත්තරේ දීලා තියෙනවනේ එකලස් පිරිවැය මධ්‍යස්ථානයේ යන්ත්‍රපැයකට රුපියල් 20යි කියලා මෙයාලා හදලා තියෙනවා යන්ත්‍රපැයකට 20යි කියලා උත්තරේ අරන් තියෙනවා හැබැයි අයවැයගත පොදු කාර්යපිරිවැය දන්නේ නැහැ යන්ත්‍රපැය සංඛ්‍යාව දන්නවද බලන්න යන්ත්‍රපැය සංඛ්‍යාව අපිට අයවැයගත එකලස් සංශේ අයවැයගත යන්ත්‍රපැය සංඛ්‍යාව දීලා තියෙනවද නැද්ද එකලස් ලයින් එකේ පහළට එන්න හම්බෙන්නේ නැති දේවල් හම්බෙයි අයවැයගත යන්ත්‍රපැය කීයද 40000ක් තියෙනවා එහෙනම් ඔයාලට බැරිද මේ අන්තර්ග්‍රහණ අනුපාතයේ හදද්දී යොදාගත්ත පොදු කාර්යපිරිවැය හොයාගන්න ඔක වැරදි ඒ වැරදි වෙලා තියෙන්නේ මෝ මේ අයවැයගත පොදු කාර්යපිරිවැය අරන් තියෙන සමහර ගණදෙන නොදා කියක් කෙනවද කීය 40000න් බෙදනොත් 20න්නේ ලක්ෂ 8යිනේ ඒ කියන්නේ මෙතන තිබිලා තියෙන රුපියල් ලක්ෂ 8ක් ඒ කියන්නේ පුතේ අයවැයගත පොදු කාර්යපිරිවැය මෙයාලා පාවිච්චි කරලා තියෙන අන්තර්ගණන අනුපාතය වෙන්නේ කීයද ලක්ෂ 8 හැබැයි ඒ අර ඔයාලා දීලා තියෙන විදුලි වියදම් ක්‍රක්ෂය අනම්මනම් නොදානේ වරන්ති එහෙනම් ඒව සංශෝධනය කරමු ඔන්න ලක්ෂ 8ක් තියෙනවා එකලස් සංශේ තිබිලා තියෙන පොදු කාර්යපිරිවැය තිබිලා තියෙන පොදු කාර්යපිරිවැය ලක්ෂ 8 अंतर्ग्रहण अनुपाते उड़ दाने අයවැයගත පොදු කාර්යපිරිවැය අපි දන්නේ නේ නිමවුම් අංශයේ ඍජු ශ්‍රමපෑයක් නේ එහෙනම් අයවැයගත ඍජු ශ්‍රමපෑය හොයාගන්න ඕනේ මෙයාලා මේ වෙද්දි පොදු කාර්යපිරිවැය අන්තර්ගණන අනුපාත හදලා හැබැයි වැරදි පොදු කාර්යපිරිවැයක් දාලා තියෙන්නේ අපිට දීලා තියෙන ඍජු ශ්‍රමපෑයකට රුපියල් 25යි අයවැයගත පොදු කාර්යපිරිවැය වී ඩොන් නෝ බට් වී නෝ මොකද රිජිස්ට්‍රම පැය කීයද? ලිමව මාසේ රිජිස්ට්‍රම පැය නැද්ද? 24000. එහෙනම් මට කියන්න පුතේ මෙතන මේ තියෙන ඉලක්කම කීයෙන් 24000 බෙදුවොත් 25 එනවනේ. කීයක් තියෙන්නේ නැද්ද? ඊමන් ගණිතේ 24000 25 ගුණ කරොත් මො වෙනවද? 100යි 50යි 1 ලක්ෂ නෑ. කීයද? ලක්ෂ 6යි. හරිනේ? එහෙනම් මෙතන තිබිලා තියෙන ලක්ෂ කීයද? ලක්ෂ 6 මේක හරිද වැරදිද මේ ලක්ෂ 6 වැරදි අර ෂේහිම නොදා තමයි මේ හදලා තියෙන්නේ එහෙනම් ඔන්න අපි හොයාගත්තා ලක්ෂ 6ක් තියෙන පුතේ මෙයාලා එහෙනම් ඔන්න ඔය පොදු මේ දැන් ගබඩාවේ පොදු කාර්යපිරුවට දාලම ඔය මෙයාලා පොදු කාර්යපිරුවේ විභජනය කරලා අරන් තියෙන ලක්ෂ 8යි ලක්ෂ 6යි තව ගනුදෙනු වගේක් මිස් වෙලාද නැද්ද මිස් වෙලා දැන් මේ මිස් වෙච්ච එක දාමු මේකට ඔන්න මිස් වෙලා තියෙන ගොඩනැගිලි විදුලිය විදුලිය අපි කරේ අපිට දීලා තිබ්බ පොදු කාර්යපිරිවැය අන්තර්ගණන අනුපාත පොදු කාර්යපිරිවැය අන්තර්ගණන අනුපාත දීලා තියෙනවා අපි දන්නේ නැහැ තිබුණු පොදු කාර්යපිරිවැය ඉතින් අන්තර්ගණන අනුපාත දීලා නම් පොදු කාර්යපිරිවැය හොයාගන්න පුළුවන් මේ පොදු කාර්යපිරිවැය ලක්ෂ 8යි ලක්ෂ 6යි ඒවා වැරදි අපි දැන් ඒවා සංශෝධනය කරමු දැන් ඒවා සංශෝධනය කරමු
ඒ කියන්නේ මේ ලක්ෂ 8 සහ ලක්ෂ 6 අරන් තියෙන පුතේ ඔන්න කියන කෙසේ වුද මේ අනුපාත ගණනය කිරීමේදී පහත අයවැයගත පොදු කරපිටෝ සැලකිල්ලට ගෙනනො මත. ඒ කියන්නේ මේ ලක්ෂ 8 හදද්දී විදුලිය දාලත් නැහැ. ගුණනගලි ශේ දාලත් නැහැ. ගුණනගලි රක්ෂණ මාර්ග දාලත් නැහැ. එකලස් පිරියවේ මැදස්තන නඩත්තු පිරිය දාලත් නැහැ. ඒවා නොදා තමා මේවා මේ හදලා තියෙන්නේ. දැන් ඉතින් ඒවා බෙදලා දාන්න. විදුලිය විදුලි තියෙනවා පුතා 80000ක්. විදුලි බෙදන්න ඕනේ කිලෝවොට් පැය කියන විභජන පදනම මත බෙදන්න. කිලෝවොට් පැය 501යි 502යි 505යිනේ. එතකොට 50යි 20යි 10යි. ෂය බෙදන්න. ෂය තියෙනවා ලක්ෂ දෙකක්. ෂය බෙදන්න ඕනේ මොන ප්‍රමාණය මතද පුතේ? යන්ත්‍ර දීලා නැහැනේ. භූමි ප්‍රමාණය මත බෙදන්න. මේ මේක පෙරවැඩක ලියා ගන්න ඕනේ. භූමි ප්‍රමාණය අපිට දීලා තියෙනවා 10ව 1යි 10ව 3යි 10ව 6යි 6 3 9 එකයි 10යි 120යි 60යි 40යි 20යි භූමි ප්‍රමාණය දීලා තියෙනවනේ 6 3 1. එතකොට 60යි 30යි 10යි. ඉවරද? නෑ. එකලස් පිරිවැය මැදස්ථානයේ නඩත්තු පිරිවැය. නඩත්තු 20යිනේ. පුතේ එකලස් පිරිවැය මැදස්ථානයේට කියලා ඩිරෙක්ට්ම දීලා නම් මොකද පදනම? මොන පදනමද? ඍජු 20යි. මේ වැඩේට නමක් කියනවා. මොන විභජනයද කියලා. මේකේ ප්‍රාථමික විභජනය. ගබඩාවද ඇතුළු සියලුම අංශවලට පොදු කාර්ය පිරිය බෙදනවා නම් අපි ඒකට කියනවා ප්‍රාථමික විභජනය. එතකොට ද්විතීක විභජනය කියන්නේ මොකද්ද? ගබඩාවේව නැවත නිෂ්පාදන අංශවල බෙදලා දාන්න. රයිට්. එහෙනම් ඔන්න 40ක් තියෙනවා මෙතන. 0.263 11යි 710යි මෙතන. 0.5 2 7යි 13 2 15යි තව එකක් ඉතුරුයි 8 1 9 1 10යි. 1050යිනේ. පුතේ දැන් ඔයාල කරන්න ඕනේ ද්විතීක විභජනේ. ගබඩාවේ පොදු කාර්ය පිරිය නැවත බෙදන්න. ගබඩාව පොදු කාර්ය පිරිය. ගබඩාවේ තියෙනවා 40ක්. 40,000 තිබේ. ගබඩාවේ පොදු කාර්ය පිරිය බෙදන්න ක්‍රමයක් කියලාද? කොහොමද බෙදන්න? 3ට එකනේ. ඒ කියන්නේ 30යි 10යි. මෙතන 0 වෙනවා. 720යි 5 3 8 1080යි. දැන් මේ දැන් පුතේ මේක අහන්නකෝ. මේ නේද හරි අයවැයගත පොදු කාර්ය පිරිවැය. දැන් මෙයා හරිනේ. එහෙනම් මේ මත හරි අන්තර්ග්‍රහණ උපත හොයන්න දැන්. පොදු කාර්ය පිරිය අන්තර්ග්‍රහණ උපත හොයලා දාන්න දැන්.
අන්තර්ගණන පත හදලා දාන්න. හරි, ඒ කියන්නේ මේ නිවැරදි පොදු කාර්පිර අන්තර්ගණන පත හොයන්න දැන්. අර ඉස්සෙල්ලා මම අකපුතික දැන් පෙරවැඩක තිබ්බන තමයි හොඳ. මේක අහනවා එකලස් හා නිමවුම් පිරිවේ මධ්‍යස්ථාන සහ සංශෝධිත පොදු කාර්පිර අන්තර්ගණන පත. සංශෝධිත නැත්නම් නිවැරදි අපි එකලස් වල හදමු. එකලස් වල අයවැයගත පොදු කාර්යපිරිවැය තියෙනවා දැන් 10 80ක්. එකලස් අංශයේ පොදු කාර්යපිර අන්තර්ගණන අනුපාතය කරන්නේ යන්ත්‍රපැය. උඩ හදලා තිබ්බේ යන්ත්‍රපැයනේ. එහෙනම් බෙදන්න අයවැයගත යන්ත්‍රපැය 40,000යි. එතකොට අපිට එනවා නිවැරදි අන්තර්ගණන අනුපාතය. යන්ත්‍රපැයකට රුපියල් 27යිද? නිමවුම් දෙපාර්තමේන්තුවෙත් හදන්න. නිමවුම් දෙපාර්තමේන්තුව අයවැයගත පොදු කාර්යපිරිවැය 7,20,000යි. බෙදන්න ඕනේ නිමවුම් ලයින් එකේ පහළට බලන්න. අයවැයගත ඍජු ශ්‍රම පැය 24,000යි. තියයි. හරි, තුනත් හදන්න. හදන්න බලන්න. ඊබාණ්ඩේකකයක් සඳහා මුළු නිෂ්පාදන පිරිවැය සහ කියුබාණ්ඩේකයක් සඳහා මුළු පිරිවැය. තුන. පීබාණ්ඩේකකයක මුළු නිෂ්පාදන පිරිවැය. අපි දන්නවා මුළු නිෂ්පාදන පිරිවැය දෙන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. ඒ වුණාම අපිට එනවා ප්‍රාථමික පිරිවැය කියලා එකක්. ඕකට එකතු කරන්න ඕනේ පොතේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. හරි, ඍජු ද්‍රව්‍ය අපිට දීලා තියෙනවා 216යි. ඒකකයක් සඳහා ඍජු ශ්‍රම පිරිවැය. ඍජු ශ්‍රම පැයක් සඳහා රුපියල් 100ක් ගන්නවලු. ඒ කියන්නේ මේ දැන් ඔය පී බාණ්ඩේ හදන්න ඍජු ශ්‍රම පැය කීයක් යනවද හොයන්න බලන්න. පී බාණ්ඩේ හදන්න ඍජු ශ්‍රම පැය කීයක් යනවද හොඳට වල කියන්න. දැන් අපි හිතමු පී බාණ්ඩේ කියන්නේ උළු කැටයක් කියලා. උළු කැටේ තැන් දෙකකින් හැදෙනවනේ. එතකොට අපි හිතමු පී බාණ්ඩේ කියන්නේ කාර් එකක් කියලා. කාර් එක හැදෙනවා නිකලස් අංශේනුත් හැදෙනවා. නිමවුම් අංශයෙන් වැඩි ඉවර වෙනවා. ඔක්කොම පැයක් කීයක් යනවද? පැය 3යි.
කොහොමද හෙව්වේ? ඔතන තියෙනවා නේද ඒකකයක් නිෂ්පාදනය කිරීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සත්‍ය ඍජු ශ්‍රම පැය ගණන කියලා. ඒකේ තියෙනවා එකලස් අංශයෙන් පැය දෙකක් යනවලු කාර් එකේ නිකන් හයි කරනවා රෝදායි කරනවා වගේ වෙන්නේ නැති. ඊට පස්සේ පේන් කරලා වැඩි වර කරන කරන්න පැයක් යනවා. එන ඔක්කොම පැය 3ක් යනවා. එහෙනම් පැයකට 100 ගානේ ගෙවනවනะ ඔන්න 300යි. ඊට පස්සේ ඍජු වෙනක් දීලා නැහැ. එහෙනම් පුතේ ප්‍රාථමික පිරේ 516යි. නිෂ්පාදන පොදුකාර පිරේ උපදිනව තැන් දෙකකින් එකක් එකලස් අංශයෙන් එකලස් අංශයේ යන්ත්‍රපැයකට රුපියල් 27යි බලන්න යන්ත්‍රපැය කීයක් යනවද කියලා එකලස් අංශයේ යන්ත්‍රපැය පැය දෙකයි නේ එකලස් කියන එකේ සත්‍ය යන්ත්‍රපැය දෙකයි රුපියල් 54යි නිමවුම් අංශය අපි හොයාගත්තා ශ්‍රමපැයකට රුපියල් 30යි නිමවුම් අංශයේ ශ්‍රමපැය කීයක් යනවද ශ්‍රමපැය එකයි එතකොට ඔක්කොම නිමවුම් අංශයේ ශ්‍රමපැය එකයි කියන්නේ රුපියල් 30යි ඔන්න එහෙරි නිකන් අර අමුතු එකක් තියෙනවා ඒක බලන්න ඕනේ හැරෙට. ඒතර P වල මුල නිෂ්පාදන පිරිය වෙනවා අහන්නේ. ඔන්න මුල නිෂ්පාදන පිරිය වෙනවා 6 4 10 1ක් ඉතුරුයි. 2 5 7 3 10 තව එකක් ඉතුරුයි. රුපියල් 600ක් වෙනවා නිෂ්පාදන පිරිය. Q වල මුළු පිරිය අහනවා. Q වල මුළු පිරිය අහනවා. කිවල මුළු පිරිය හදා. කිවල මුළු පිරිය හැදෙන්නේ මෙහිමයි. යාර සිද්ධියමනේ ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය දීලා තියෙනවා 129යි. ඍජු ශ්‍රමය ඍජු ශ්‍රමය පැයකට 100යි. පුතේ මට කියන්නේ කිව් හදන්න ඍජු ශ්‍රම පැය ඔක්කොම කීයක් යනවද? සෙක්ෂන් ඔක්කොගෙම ඍජු ශ්‍රම පැය 4යි නේ. ඒත් රුපියල් 400ක් එනවා ඉතින්. එතන පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න ඕනේ. ඍජු වෙනත් නැහැ. ඒතර ප්‍රාථමික පිරිය වෙනවා. 529ක්. ඊට පස්සේ නිෂ්පාදන පොදුකාර පිරිය එකතු කරන්න. නිෂ්පාදන පොදුකාර පිරිය උපදින තැන් දෙකයි එකක් එකලස් අනිත් එක නිමවුම් එකලස් අංශයේ යන්ත්‍ර පැයකට රුපියල් 27යි කිව් හදන්න යන්ත්‍ර පැය කීයක් යනවද සත්‍ය යන්ත්‍ර පැය නිමවුම් ලයින් එක බලන්න එකලස් ලයින් එක බලන්න ඕනේ එකලස් යන්ත්‍ර පැය 3යි 7 3 21යි 71යි නේ සෝරි 81යි නිමවුම් නිමවුම් මාසේ ඍජු ශ්‍රම පැයක රුපියල් 30යි හොයන්න කිව් හදන්න යන ශ්‍රම පැය නිමවුම් ලයින් එකේ ශ්‍රම පැය හොයාගන්න නිමවුම් ඒ 3යි නේ හරිද කිව් ලයින් එකේ බලන්න නිමවුම් මාසේ ඍජු ශ්‍රම පැයක රුපියල් 30යි ඔව් යන්ත්‍රපැය නෙමෙයි පුතා නිමවුම් මාසේ ඍජු ශ්‍රම පැය ඍජු ශ්‍රම පැය එන ඍජු ශ්‍රම පැය හොයන්නකෝ ඔක්කොම කලින් ඒකකව නිෂ්පාදනය කිරීම රස ඍජු ශ්‍රම පැය දැක්කද ඍජු ශ්‍රම පැය ගොඩේ තියෙනව නේද නිමවුම් මාසේට අදාළව 3යි ඒ අන්තර්ග්‍රහණේ හරිනේ මං ආයි කියන ආයි කියන ආයි කියන නිෂ්පාදන පොදුකාර පෙර උපදින තැන් දෙක එකක් එකලස් අංශේ එකලස් අංශේ මොනවද තියෙන්නේ යන්ත්‍රපැය මේ දැන් හදන භාණ්ඩේ මොකද්ද කිව් ඒතර කිව් ලයින් එක විතරක් බලන්නේ කිව් ලයින් එක විතරක් බලන්න ඕකේ හොයන්නකෝ යන්ත්‍රපැය ඒකකව හදන්න යන සත්‍ය යන්ත්‍රපැය ඒක නිෂ්පාදනය කිරීම සඳහා සත්‍ය යන්ත්‍රපැය දැක්කද ඒකේ තියෙනව නේද එකලස් අංශයේ පැය 3යි දැන් හොයන්න ඍජු ශ්‍රම පැය
ඒකකයක් නිෂ්පාදනය කිරීමට සත්‍ය ඍජු ශ්‍රම පැය කිව්ල යටතේ නිමවුම් අංශය කීයක් තියෙනවද? 3යි. හරි. ඉතර 90යි. හතේන්නේ නේ. පොදේ මේන්නේ නිෂ්පාදන පිරිවැයනේ. ඕකට එකතු කරන්න ඕනේ නිෂ්පාදන නොවන පිරිවැය. බෙදා හැරීම් වියදම් පරිපාලන වියදම්. නිෂ්පාදන නොවන දීලා තියෙන 150යි කියලා. එහෙනම් මුළු ඒකකෙ කිපිර 850යි. 850යි. හදන්න. ඒක පැටලෙන්න දෙන්නේ ඉතින් ඕක. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මෙහෙම. කොහමද? දැන් එකලස් ලයින් එක හොයා ගන්න ඕනේ. එකලස් වල අදාළ වෙන්නේ යන්ත්‍රපෑයේනේ. Q බාණ්ඩ යටතේ තීරුව එනවා. Q තීරුව යටතේ එකලස් හොයා ගන්න. සෝරි මේ යන්ත්‍රපෑය හොයා ගන්න. උඩ යටම තියෙන ඔන්න ඒකකයක් නිෂ්පාදනය කිරීම ලක්ෂ යන්ත්‍රපෑය. Q ඒකකයක් හදන්න යන සත්‍ය යන්ත්‍රපෑය සංඛ්‍යාව 3යි. ඊට පස්සේ හොයා ගන්න Q යටතේ ඒකයක් හදන්න යන ඍජු ශ්‍රම පැය සංඛ්‍යාව නිමවුම් අංශේ. නිමවුම් අංශේ පැය කීයක් යනවද? දැන් ඔක්කොගෙම දීලා තියෙනවා නිමවුම් වලත් දීලා තියෙනවා එකලස් වලත් දීලා තියෙනවා. ඔක්කොම අපිට අදාළ නැහැ. අපිට ඕනේ නිමවුම් අංශේ සත්‍ය ඍජු පැය. නිමවුම් අංශේ සත්‍ය ඍජු ශ්‍රම පැය තියෙනවා 3ක්. දැන් ඒකට 30යි නම් හරි. ඊට පස්සේ අහනවා නේද ඒකකයක විකුණුම් මිල 4. පුතේ විකුණුම් මිල ගන්නේ පිරිවැයට ලාභයක් එකතු කළා. මුළු පිරිවැයට ගාන කියනවා පිරිවැයට. දැන් අපි ගමු මේ ඇවිල්ලා පීවල පිරිවැය හොයා ගන්නකො. පීවල අපි මේ හෙව්වේ නිෂ්පාදන පිරිවැය. මේ තියෙන්නේ නිෂ්පාදන පිරිවැය. ගාන කියන්නේ මොන පිරිවැය මත ලාභ තියාගන්න කියලාද? හා මුළු පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පිරිවැයත් එකතු වෙන්න ඕනේ. එහෙනම් ඔන්න නිෂ්පාදන පිරිවැය 600යි. P වල නිෂ්පාදන නොවන පොදු කාර්යය බෙදා හැරීම් වියදම් පරිපාලන වියදම් දීලා තියෙන ඔක්කොම 700යි. එහෙනම් ඔන්න ඕකට ලාභයක් තියාගන්න ඕනේ. ප්‍රොෆිට් එකක් තියාගන්න. 100ට කීයද? 20ක්. 700න් 100ට 20ක් කියන්නේ 7 2 14 140. එහෙනම් විකුණුම් මිල කීයද? 840. කිව්වල හොයන්න බලන්න පුතේ. කිව්වල අමුතුවෙන් මුළු පිරිවැය හදන්න දෙයක් නෑ. අපි කෙලිම මුළු පිරිවැය හොයාගත්තා මේ 850යි. ඒකට ලාභයක් එකතු කරා. 120 පස්වර දෙක 10 8වර දෙක 16 17 170යි නේ. 5 10 12 8 9 10 20. 10 20. සමීකරණ ගන්න හදන්න ඕනේද? ඕනේද? ඕනේ නේද? මේ ලේසි වැඩි එක. අර 26 වුණොත් හදනවා. 26 පාස් පේපර්ස් කරනවා. 26 වුණොත් හදුව ඕක. එසම හදන්නේ. ඕනේද? කියන්න. ලැජ්ජා වෙයි. සමීකරණ ගන්න හදන්නේ.